සලාමු අලෙකුම් බ්‍රහමතුල්ලා හිීවබරකාතු. ඔබ සැමට සාමය උදාවේවා මහිතවත් සහෝදර සහෝදරියනෙ බලංගොඩ මුස්ලිම් තරුණ සංගවිධානය මගින් සංවිධානය කරනලද සාමියක සාජීවෙන වැඩසටාන වෙනුවෙන් අපි ඔබ සාදෙරයෙන් පිළිගන්නවා. මෙම වැඩසටානේ අරමුණ මුලින්ම මම ඒ පැහැදිලි කරන්නා. අපි විවිධ ජාතියන් ජීවත්වෙන මේ රටේ සමගීත් සහජීවනයක් ජීවත්වය යුතුයි. එක සහජීවනය ගොඩ නගන්න විවිධ පාර්ශයන් විවිධ වැඩසටහන් ධියත්ම කරනවා. නමුත් සක්තිමත් සහජීවනයක් ගොඩ නැගිය ඇකි වන්නේ අප එකන එක අවබෝධය ලැබන විට අපිට අනුන්ගේ අදහස් උදහස් වලට. ගරු කරන්නට හැකියාව ලැබෙනවා. ඒ තුළින් තමයි සක්තිමත්්ජීවනයක් ගොඩනගත හැකිවන්නේ. අද දිනේ අපේ වැඩසට තේමාව ලෙස අපි තෝරාගත්තේ ඉස්ලාම් පවසන මානව දයාව යන මාත්‍රිකාවෙන් අපි මෙම වැඩසටහනේ පවත්තන්නේ මේ තේමාව සම්බන්ධෙන් ඉස්ලාම් දරණ ස්ථාවරය. ිබඳ පැදිලි කිරීම සම්බන්ධෙන් හෝ බෙනත් යම් කාරණා සම්බන්ධව ඔබ සිතේ පවත්තින ගැටුලු වලට පිළතුරු සැපවීමටයි. ඒ සඳහා මා ගෞරණය ආරාධන කරනවා වානිජවේදී නීතිවේදී කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල ශස්ත්‍රපති උපාදිී පාටමාලාව අධාරණ රාසිික සහෝදරයාාව ඔබසමට සාමය උදාවේවා මාහිතවත් සහෝදර සහෝදරියනි වැඩි හිටියනි දෙමාපියණි. ඉස්ලාම් පවසන මානව හිතවාදය යන තේමාාව යටතේ කෙටි දේශනයක් හා පැනේට පිළිතුරු වැඩසටානක් පැවැත්වීමට අපි අදහස් කරේ ශ්‍රී ලාංකය ජනතාව වසයෙන්. අපි බහු ආගමික බහු සංස්කෘතික ජීවන රටාවන් අනුගමනය කරන ජනතාවක් වසෙන් අපි සියලු දෙනාම විවිධවිරිත්වලින් වෙන්වී බෙදී සිටින අවස්ථාවකදී අප සියලු දෙනා අතර අපගේ සිත් තුළ සැබෑශක්තිමත් සහජීවනයක් ගොඩනැගීම සඳහා වූ අවශ්‍ය කරන්න වු කාලවකවානුෝක. විධ කරුණුකාරණා නිසා මුස්ලිම් ජනතාව මුස්ලිම් නොවන ජනතාවත් සමග සහස්්‍රයක කාලයක් පුරා පැවත්තගෙන ආ ඒ සමගිය සැබෑ සහජීවනය අද වර්තමානය වන විට කර්මක්‍රමයෙන් හීන වෙමින් පවතිනයක පිදකිනෝ. ඒයට විවිධ හේතු සහදක මුස්ලිම් ජනසමාජයේ තුළම ජනිත වෙලායි තිීනවයි කියනයක අපට ප්‍රතික්ෂප කරනටබ. එනිසා පි හිතුවවා මේ නවත් . ප සහස්වයක කාලයක් පුරා පැවැති ශක්තිමත් සහජීවනය සැබෑ සහජීවනය. ගොඩනැගීමට හැකි වාතාවරණයක් කොහොම ද අපි පිහිටුවා ගන්නේ. ඒ සඳහා විවිධ ක්‍රමවේද විිවිධ පාර්ශවයන් විසින් අඩුගමනය කරු ලබවා. ලේ දන්දීමේ කඳවුරක් පැවැත්තුවනම් ඒ ලේ ඥාතීන් වසයෙන් අපි සියලු දෙනාම ලේ පරිත්‍යයාගෙන් එකන කාට සම්බන්ධ වෙමු කියලා අප අතර. මතවාදයක් තිබෙනවා ඒ ඇත්තට පුුණ්‍ය කටයුත්තක් ඒ තුළින් ඇත්තටම සහජීවනයක් ගොඩනැගෙනවා. නමුත් තිබෙන කාරණාව ඒ ලේදන්දීමේ කඳවුරු වැනි වැඩසටහන් කෙටිකාලීන වැඩසටහන් නිසා. කිසියම් කාලසීමාවක් ගතවීමෙන් පස්සේ අපට ඒ සහජීවනයේ යථර්ථය අමතක වෙන්නට පටන්ගන්නවා. ඒවගේම අපි අම්ස්කිසිී සමාජ සත්කායක් සිද්ධ කරන්න. ජාති ආදම් බේදයෙන් තොරව සියලූම ශ්‍රී ලාංකිිකයන් එක මවකගේ දවාදරුවන්සේ සලකා සහජීවනය වැඩසටානක් වසෙන් සත්කාර සේවයක් කරනම්. ඒ සත්කාරයට ඒ අවශ්‍ය අමුද්‍ර්‍ය එසේ නැත්නාම් යම්කිසි ද්‍රවවයක් ලබාගන්නා පුද්ගලයන් ඒ ද්‍රව්‍ය බුක්තිවිඳීමෙන් අනතුරව. ඒ අදාළ සහජීවනයේ බැඳියාව නිමවෙන්නට පටන්ගන්න. වගේ වෙනත් විකල්පක්‍රම සාජීවනයේ ගොඩනැගීම සදහ තිබෙනවා. සර්වාගමික සමුළ පවත්වල ිසිියලු දෙනාගේ ආදම්ம்பල පූජකවරුන්, ආගමික නායකවරුන් විද්වතුන් ගෙනනල්ල දේශනා පවත්වල ඒ දේශනා අරහා සාජීවනයේ ගොඩනගීමට මග විවෘර්ත කරගණ්ඩ පුළුවන් යම්කිසි ක්‍රමවේදයක් තිබෙනවා. නමු ඒ සියල්ලක්ම ඒ සර්වාගමික සමුළු வேේදිකාවලට පමක්ත් සීමාවනේ අපි අතාර්ථවාද ලෝක තුළ දකිනාදයක්. මීටත් වොඩා වෙනස් ශක්තිමත්, ස්තීරසාර දිගුකාලීන ක්‍රියාළිවෙ සමාජගත වන්නට වන. එසේ සමාජගත වන්නට පුළුවන් ක්‍රියාපිළිවෙත කුමක්ද කියලා අපි කල්පනා කර බලන්නකොට පිහිතුවා මෙවැනි කලින් සඳහන් කළ වැඩ සටහන් ක්‍රියාත්මක කරන අතර තුරදී. ඊටත් වඩා වැදගත් ප්‍රමුකස්ථානයක් ලාදියයුතු වැඩසටනක් තමයි. අපි එකිනෙකා ජාතීන් වසෙන් අවබෝධ කරගත යුතු. දැනුම අවබෝධය ඉතාමත් වැදගත්. අවබෝධය ලැබෙන තාක්කල් තවත් ජාතිකයෙකුගේ ආදමිකකයකුගේ සිරිත්මිරි චාරිත්‍ර ඇදහිලි සියල්ලක්මම අවබෝධ කරගන්නා විට සමාහරවිට පුද්ගලයකව මට ඒවා නුරුස්සන්නට පුළුවන් නමුත් ඒවා මම ඉවසා දරා ගැනීමට උත්සාහ කරනවා. හේතුමට අවෝධයක් තිබෙන මේ කාණාව සිදධ වෙන්නේ මේ නිසා. තැම්මට ස්ලාම් දහමතුල තිබෙන්නවූ, යම්යම් වත්පිළිවෙත් ඇදහිලී යහපත් කටයුතු පුුණ්්‍ය කටයුතු සේ සලකන ක්‍රියාවල්. ශ්‍රීලාංකේ පරිසරය තුළදී සමහර විට අන්‍ය වන්නට පුළුවන්. ශ්‍රී ලංකාවේ සංස්කෘතියට ආවේනික නොවන්නට පුළුවන්. ක්‍රිස්තියානි ආදම ඉන්දු ආගම බුද්ධාගම ආගම් සමග සසඳදා බලන්න කොට, ඉස්ලාම් දහමතුළ පවත්තින ඇතැම් සිරිත්විරිත්. අනෙක්කු ආගම් හා සසඳාබලන්න විට හෝ ට වෙනස්කම් පවතින ත්වයක් දකිනවා. එම නිසා චකිිතයක් මතුවන්නට පුළුවන් මුස්ලිම් නොන නතාව තුළ ඇයි මේ මුස්ලිම් ජනතාව මේ කාරණාව සිද්ධ කරන්න. මේකට හේතුව මොකක්ද. එසේ කාරණාව නිවැරදිව නොදන්න අවස්ථාවකදී වෛරයක් කෝපයක් දවේසයක් ඇතැම්විටේ ජාතිවාදයක් බොහොටත් පරිවර්තනය වන තරමට යම්කිසි ප්‍රශ්නයක් ඇති වෙනු ගැටලුවක් ඇතිවෙනු. එස මුස්ලිම් ජනාවේ. වගකීමක් තිබෙනවා. අපි දරන්න මතය මොකද. අපේ ස්ථාවරයේ මොකද, අපේ ප්‍රතිපත්ති මොක්ද, අපේ චාරිත්‍ර වාරිත්‍රමොකද, සමාජයේ සිද්ධ වෙන්න කුමක්ද ස්லாමිය පදනම් ූ லாශ්‍රවල සහන් වෙන්නේ කුමක්ද. වර්තමාන මුஸ்லிින් ජන සසාමාජයේ පරිවර්නය කෝම සිද් වෙලා ති වෙන්නේ. ේශපාලන නායකවරුන් ක්‍රිය කලාපය කෝමද සිද්ධ වෙන්නේ. මේ සියල්ලක්මමොකදද කියන ස්ථාවරය මධ්‍යස්ථව පක්ෂපාති නොවී දේශපාලන පක්ෂයකට සීම නොවී. ඉස්ලාමීිය, මූලාශත්‍රවල අනුසාරයෙන් පමණක් මහජනතාවට පැහැදිලි කරන වදකීමක් අපසතුව තිබෙනවා. මේ දැනුම අවබෝධය වර්ධනය වනාා නම් අපාතර පවතින්න වූ ඉඩැස හුදෙක්ම වචනවලට සීමා නොවී සදාකාලෙටම ඒ ඉඩෙස්ස තුරන් කරගත හැකි වාතාවරණයක් ගොඩනැගෙනවයි කියලා හිතල තමයි මෙවැනි විධ තේමාවන් කාලීන මාතෘකාවන් තෝරාගෙන ඒ මාතෘකා යටතේ. අපි සමාධයට යම් කිසි පනිවිඩයක් ලබාදීලා ඒ අනුව නැත්නම් ඒ පරිබාහිර යම් යම් සැකසාංකා ප්‍රශ්න පවතින් වනම්. ඒ අපත යොමුකර ඇතැ බිට මුස්ලිම් න සමාජයේ පවතින යම් කිසි ක්‍රියාකාලාපයක් වන්නට පුළුවන්. ඒවා අපට යොමු කරලා මේ කාරණාවේදී ඔබලා ධර්ණ ස්ථාවරය කුමක්ද. කියන එක වටහා ගත්තා නම් පැහදිලි කරගත්තා නම් ඇතැම්බිට අපටත් පුළුවන් වෙනවා. අපේ සමාජයේ පවතින අඩුපාඩුකම් වැරදි. ්‍රියලාපයන් නිවැරදි කරගන්නට. ඒ අනුව ජීවමාන සංශෝධනයක් සමාජය තුළ සිද්වෙනවා. ඒ අනුව අහෝබෝධයෙන් යුතු සෝධනයක් සමාජය තු සිද්ධයෙනවා. අපටත් වැටහීමක් ඇතිවෙනවා. ඒ සදාකාලයටම සක්තිමත් සාජීවනයක් ගොඩනගාවි කියන ඒ විශ්වාසයෙන් තමයි අපි වැඩසටාන පවතන මේකයි අපේ එකම පරම අරමුණක්. වෙන කිසිදු යට අරමුණක් මෙ වැඩසටාන පිටු පසනෑ. අපේ තේමාව වෙලා තිබෙන්නේ ඉස්ලාම් පවසන මානව හිතවාදය. ම තෙම තර ගනීමටත් හෙතුවක් බෙනවා. අද වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ ජීවත්ව වන මුස්ලිම් නඕන ජනතාවක් තුළ පවතින සැකයක් තමයි. ඉස්ලාම් දහම මානවේ හිතවාදයට එරහිව කටයුතු කරන නිසා දෝ. මුස්ලිම් ජන සමාජයේ මේ මේ ආකාරයට ක්‍රියා කරන්නේ. හැම මුස්ලිම් කෙනාවම බැලුවම මේකයි වෙන්නේ. එක ගමකදත්තත් එහෙමයි. පලාතකට ගත්තත් එහෙමයි. සමස් රටේම දත් මෙෙමයි. ො ස්ලම් නතාව මෙහම ටිනවනම් මෙහෙම ඇසිරෙනවනම් මේකට මගපාදා තිබන්නේ ඉස්ලාම් ධර්මේද. නැතම් සුද්ද වූ කරවාණයක් මගපාදා තිබෙනවාද. නැතලම් නබිනාකතුමාන්ගේ මද පෙන්වීම මගපාදා තිබෙනවාද. අපි සියලු දෙනම තරයම හෙලා දකින ශ්‍රී ලංකා ඉතිහාසේ ඉතාම කේද ජන සිදුවීමක් තමයි පාස්කු ප්‍රහාරේ. ස්ලාම් දහම සම්පූර්ණයම මානව හිතවාදයටට පටහැනි ධර්මයයක් කියන තේ මුස්ලිම් නඕන ජනතවත්ත ගොඩනගන්න. එම පාස්කු පහරේ ඒතු අක් වුණා. ඒ සිද්ධකරේ මුස්ලිම් න සමාජයේ පාර්සවයක් විසින්. ඒ මුස්ලිම් ජන සමාජය විසින් ඔොුන් කොන් කර තැබුවත්. ඔහුන් ප්‍රතික්ෂේප කරනු ලැබුවත් ඔවුන්ව සම්පූර්නයම ස්ලාම් දහමට පටයනනි පිරිසක් කියලා ප්‍රසිද්ධියයේ ප්‍රකාශයට පත් කළත් යම් කිසි සිද්ධයක් සිද්ධ වනා මෙම රට තුළ. LT සංවිධානය වේලු පිල්ලේ ප්‍රභාගරලා මේ රට විරුද්ධව අවිායිද සන්නදධව වෙන අවස්ථාවේදී. මුස්ලිම් නතාව වසයෙන්ි සිංහල මහජාතියක්ත් සමඟ අපි සිටගත්ත. ශ්‍රී ලංකාව වෙනම රජ්‍යයක් වසයෙන් වෙන් නොළ යුතුේ කියෙන ථාවරය අපි සිටියා. උතුරු නැගැෙන ර පලාතේඒක බද නොළ යුතුේ කියෙන ස්ථාවරේ මත අප හිටිය හ ජනාව වයෙන් දේශ බලත්ඥය බිඳනමකාගරෙන ම ජනතාව වසයෙන්. අපි හිටියා. නමුත් ඒ අවස්ථාවද අපි ප්‍රකාශ කර අපි කවදාවත් සහස්වය කකාලයක් ජීවත්ව වනු මුස්ලිම් ජනතාවන අපි කවදාවත් ශ්‍රී ලංකාවේ. එකද අවස්ථාකවත් මේ මෞබිමට විරුද්ධව අපි අවි්‍යායිද සන්නද වුණේන. මේ රටව වෙන් අපි පරිත්‍යාගයන් සිදු කරලා තිබෙනවා. මේ රටවෙනුවන් අපේ දේශපාල නායකවරු විධ අවස්ථාවල තීරණාත්ම අවස්ථාවලද තීරනාාත්මක වැදගත් තීන්දු තීර්ණනාරගෙන තිබෙනවයි කියන කාරණාව අපි මොත්වෙන් ප්‍රාශක කරමින් සිටිය නමුත් ඒේ සියල්ලක්ම ති තැබ පසකු ප්‍රහය. ැ ශස සිද්ධිය ්‍රකාශ කරන්නට බැරි අවස්ථාව අපේ සමාජයේම ඇතැ ප්‍රතික්ෂේප කරන්න ද පිරිස් විසින් සිදු කර තිෙනවා. නමුත් ඉස්ලාම්යට හේතුවක්ද කියලා බැල්වන. කිසි සේක්ම ඉස්ලාම්යට හේතුවක් වන්නට බැ. ඉස්ලාම් දහම ජාති්‍යන්තර ව ජාති්‍යන්තර ගනයේ ප්‍රබල දහම. අද ලෝකයේ දෙවන ආදම වසෙන් ප්‍රබල ආදම්බල දෙවනස්ානයට පස්සුවන ස්ලාම් දහමජනගනය ඇති ්‍රස්ති න ජනතාව පළ ස්ාන දරනු. එය අනුවයි ෝකයේ අතිවිශාල ජනසංඛ්‍යාවක් ස්ලාම් දහම අනුගමනය කරන තත්වයක් තිබෙනවා. ඒ සියලූම රටවල්වල ඉන්න ජනතාව. ප්‍රචන්්ඩකාරී වොහෝ අන්තවාදී වහෝ ත්‍රස්තවාදී වොහෝ තමන් ජීවත්වන රට විරුද්ධව කටයුතු කරන පිරිසක් කොසයෙන් ජීවත්වෙනවාද කියලා විමර්ශනය කරලා බැලුවනං එහෙම ජීවත්වන්නේ නෑ. නමුත් සුළු පිරිසක් වර්තමානයේසේ ජීවත් වෙනවා. විධ ත්‍රස්ථ කණ්ායම් වල නම්භාවිතා කරමින්. තමගේ පුද්ලික යායපත්‍ර මුදුන් පමණුණවා ගැනීම සඳහා ඔවුන් කටයුතු කරනවා. ඒ නිසා නොහෙකුත් ප්‍රචන්්ඩකාරී සිදුවම් ලෝකයේ ජාතින්තර තලයේ සිද්ධවෙමෙන් පවතිනවා. ස්லாம்ම් නමින්. அල්لهුවක්බර් කියලා අපි අරාවිි පදය අපේ සවන්වලට යොමුණේ පල්ලිය කෑදහනවා කියලා. උදේ පාද්‍ර පල්ිය කෑහදනවා அල් වක්බර කියලා. ඒ කෑගැහිල්ල අපි ප්‍රතික්ෂේප කරේනෑ ඒක ෑග හිල්ලක් කිය කිව නමු ඒේක පිකුල් කරන. අපි අනුමතර නිසාේ දැන්ක් හස්සවයක කාලයක් ජීවත්වන ස්ලිම් නතාව වාදම අදහමින් ජීවත්වුණ. නමුත් ඒ අල්ලාහ ඔක්බර් කියන පාටයම තබාගෙන. මුස්ලිම් නොවන ජාතිකයන්ගේ බෙල්ලි කපලා. ඔහුන්ගේ ජීවිත පරදුවට තබලා. මුස්ලිම් නොවන ජාතිකයන්ගේ ජීවිත කෙලිසෙල්ලමට අරගෙන සමූල මිනිස් ධාතන සිද්ධ වෙනකොට මුස්ලිම් නොන ජනතාවට යම්කිසි සැකයක් කුකුසක් චකිතයක් මතුවනවා මයි ඒක කාටත් වලක් වන්න ටබෑ. ඒ පටේම නිිතනත් ඇහෙන්නේ තන ිනිස් ාතයක් සිද්ධ වෙනවා ජාතින්තර තල මෙතැ පල්ිල්ල හක්බරි කියලා කැගානේ කිි සඳතාවයක් ඇතින නො දක අතර කියලා සැකයක් මතුවෙනකොට අන්න ඒ මනසින් අපි තුරන් වෙනට පටන්ගන්නවා අප අපාතර ඉඩසක් මතුවෙනවා. නමුත් ඉස්ලාන්තුල එවැනි දෙ පවසා නැහැයි කියන එක. මා ඉතා වදකීමෙන් ප්‍රකාශර සිට්නවා මා පවසන දේපවා. ඒගේ පුද්ලික මති මතාන්තර වලට අ ඔබ ඒවාට ඇවුන්කන්දිය යුතුයි කියා හෝ ඒවා තරයම පිළිගත යුතු කියාම ප්‍රකාශ කරන ට ඉස්ලාන් හම පිබඳ යම්කි ස්ථාවරයක්ම පවසන සුද්ද කුරවානය අුසාරයෙන් ම ඒදේ පවසනවාද කියලා ඔබ විමර්ණයක බලන්න. සුද්ද වූ කුරවාණය පස්වන පරිච්චේදය තිස් දෙවන වැැක. එ මිනිස්සෙකු ජීවත් කරවන්නා. මුළු මානව සංහතිය ජීවත්රූ පුදගලෙ බද කිය ුද රවා පවසන. එත් මිනිසකුව ගාතනය කරන පුද්ගලයා මුළු මානව සංහතියම ඝාතනය කර පුද්ලෙකුට සාමාය කලා පිශුද්ද වවල් කරුණණ පවසන පස්වන පරිච්‍යේද තිස් දෙවන වැැකිය. ඒ නදස්වෙන්නේ මොකක්ද. ඉස්ලාම්දාම වර්තමානය මුස්ලිම්වරයෙක්. මුස්ලිම් නොවන ජාතිකයෙකු හෝ මුස්ලිම් ජාතිකයෙකු හෝ යම් කිසි අන්‍ය පුද්ගලයෙකුගේ තමා නොවන තවත් පුද්ගලයෙකුගේ. ජීවිතයක් උදුරාගත්තා නම්. ඒ පුද්ගලයා සම්පූර්ණයම. ලෝකයේ ජීවත්වන සියලූම මනුෂ්‍යයන් ඝාතනය කළ වරදකට පාපයකට නැතු වෙනවායි කියලා ස්ලාම්ද අම පසා තිබෙනවා. වර්තමානය ලෝකයේ කෝටි අටසියක ජනතාවක් ලෝකයේ ජීවත් වෙනවානම්. ඒ කෝටි අටසියක ජනතාවක් ගාතනය කරපු පාපකර්මයක් උසලන්නට සිද් වෙයි මුස්ලිම්වරයෙක් තවත් මුස්ලිම්වරයෙකුගේ හෝ මුස්ලිම් නෝන පුදගලයෙකුගේහෝ. ජීවිතයක් ගාතනය කරනම් යයි ස්ලාමී්‍යස්ථාවරේ. එක මරණයක් වෙනුවෙන්, මිනිස් ඝාතනයක් වෙනුවෙන් අටසීය කෝටී මනිස් ගාතනයක් සිද්ධ කළ පාපකර්මයකට අපයේදී දඩුවම් මිඳින්යටට සිද්ධවෙ කියන මතය. ශුද්ධ වූ කරවාණය පවසනවා නම් සුද්ධ වූ කුරවානේ මීටත් වඩා ඉහලින් මීටත් වඩා ප්‍රසස්ත මට්ටමෙන් මානව දයාවක් ප්‍රකාශ කරන්නට බෑ. මිනිස් ඝාතනයක් සිද්ධ කිරීමේ භයානකකම පවසරන්නට බෑ. ස්ලාම් පවසා තිබෙනවා. නමුත් මුස්ලිම් ජනතාව අතර යම් කිසි පාර්සවයක්. අයින්සක අසරන සිවිල් ජනතාවගේ ජීවිත උදුරාගන්න වනම්. ඒ ඔහුගේ පුද්ගලික නායපතරයක්. යම් කිසි දේශපාල් න්‍යායපතරයක් වන්නට පුළුවන්. ඒ දේශය වසයෙන් ක්‍රියාත්මක වන්නට පුළුවන්. ඒ ජා්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක වන්නට පුළුවන්. ඒ ධනදේපලා අරභයා සිද්ධවන්නට පුළුවන්. ඒය මුදල් හම්බ කිරීමේ බඩගෝස්තරයේ පදනම්මට සිද්වන්නට පුළුවන්. නමුත් ඉස්ලාන් දහමත සිද් වනාාද කිය ඇහවනම්. ඒ ප්‍ර්යට රිජුවම එක එල්ලේම ලබාදන පිළිතුර තයි ස්ලාමයටට සපූර්නයම පටහැනි. නබිනායක සල්ල හලවසන් තුමාන් ව අපි වක්තෘවරයාණන් වසයෙන් පිළිගන්නු. අවසාන වත්තතුරුවරයන් ස්ලාම් දමතුළ අවසාන වක්තතුෘුවරයාන් වසයෙන් පිළිගන්නවා. නබිනායක තුමාන් ලෝකයේ ජීවත්වනු කාලය පුරාවටම යුද්ධ සටන් සිද්ධ කරලා මිනිස් ගාතන සිද්ධ කරමින් සිටි කෙනෙක්ද. මේකට සරලවුම අපට ලබාදෙන්ඩ ළුවන් පිළිතුරක් තමයි. නබිනායක තුමාන් වසර විසිතුනක කාලයක් ව තුරූුවරෙක් වසෙන් ජීවත් වනු. ඒ ජීවත්නු කාලය තුලද වසර දහතුනක කාලයක් එතුමාන් රාජ්‍ය පාලන බලයක් නොමැතිවතමයි ජීවත්තු වුණේ. ඒ රජ්‍ය පාලන බලය නොමැතිව ජීවත් වුණු කාලවකවානුවේද නබනායක සල්ල ලසල තුන්ට විවිධ කෙනෙහිලිකම් විවිධ දුප්කම් කොටළුවලට මුහුණ දෙන්නට සිද්ධ වුණ. නමුත් ඒ කිසිදු අවස්ථාවකදී නබිනායක තුමාන් මුස්ලිම් නෝන ජාතිකයන්ට පෙරලා පහර දෙන්න කියලාක් කිසිදු තැනකාන කරේන. ඒතුන ජී . වක්තරූ කාලය තුළදී අවසාන භාගයේදී. වසර දාහයක කාලයක් පමණ රාජ්‍ය පාලන බලයක් සහිත, රාජ්‍ය නායකවරයෙක් වසෙන් එතුමානන් පත්වෙනවා. ඒ අවස්ථාවේදී පවා නබිනායක තුමානන් මුස්ලිම් නොවන ජනතාවට ස්ලාමීිය රාජ්‍ය තුළ ජීවත්වීමට අවසර නැහැයි කියලා මුස්ලිම් නොවන සුළුජාතීන්ව එතුමානන්ගේ රජ්‍ය පාලනයෙන් බැහර කළේන. එ තුමාන අවස්ථාව ලබා දුන්නා සු ජාතිකයන් වසෙන් මුස්ලිම්න වන යුදෙවජතිකයන් මුස්ලිම් නවන ක්‍රස්ති්‍ය ජතිකයන් මුස්ලිම් නොන ප්‍රතිමාධහන ජනතාව, තම රාජ්‍ය පාලන්න බලයයටතේ ජීවත් වෙන සම්පූර්ණ අවස්ථාව ලබාදී තිබුණා. මේ නබිනායක තුමානන්ගේ චරිතවත් ජීවිතය පිළිබඳව අධ්‍යනය කරන ඕනෑම කෙනකුට සරල්ලවම පහසුවෙන්ම වටහහා ගතයකි කරුණා. මේ මමුතුයෙන් ප්‍රකාශ කරන්න දෙයක් නෙවෙයි. ඉස්ලාම් මෙවැනි වපසරයක් තුළ තමයි. ඉස්ලාම් මහජනතාවට ඉස්ලාමය දහම් පනිවිඩේ ලබා දුන්නේ. ඉස්ලාම් දහම කඩුවෙන් අසිපතකින් පතුරුවනු ලැබූ ධර්මයක් නොවේ. අසිපතකින් පතුරුවනු ලැබවානම්. ඉස්ලාම් දහම තුළට මෙතරම් ජනකායක් එකතුවන්නට බැහැ. සර්ලම තාර්කික උදාරණයක් මා පවසන්නම් මුස්ලිම්බරයෙක් වසෙන් මා පත්වෙන වනම්. නාම මාත්‍රක මුස්ලිම්වරයෙ ක වසෙන්මට දවත්වන්න බෑ. මගේ නම් මම. ஸ்ිම් බව පරිවර්ණය කරගැනීම තුළින් සවබලධරරි දෙවියන් හුවේ ම මු muslimස්லிම් රයක් බවට පත් පන්නන ස්ිම් ේෙන වචනය පරි මප්ත අර්ථය තමයි අවනත වන්න. දෙවියන්ට අවනත වන්න. දෙවියන්ට අවනත වන්නයි කියන්නේ, මේ ලෞකික ජීවිතය දෙවන්ගේ එකම දෙවියන්ගේ කැමැත්තට අනුව ජීවත්විය යුතුයි. අපේ විවාය දික්ක සාදයයේ ආර්ථික සම්බන්ධතාවන් අපගේ කුට්ටුම්ඹ පාලනයල් දේශපාන්න සියලු කටයුතු. සිද්ධවිය යුත්තේ සර්ුව බලධාරි දෙවියන් වන අල්ලාගේ කැමත්තමත කියලා කරවාණය අපට මඟ පෙන්වාී තිබෙන. අපේ සිවිල්ටයුතු අපගේ රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ දේශපාලන කටයුතු සියල්ලක්ම සිද්ධ සමාජයේ වශයෙන් සිදුකරු ලබන කටයුතු අආධ්‍යාත්මික වශයෙන් සිදුකරම් ලබනටයුතු සියල්ලක්ම සරව බලධාරි දෙවියන්ගේ කමැත්තටන සිද්ධිය යතුයි කියලා ඉස්ලාධදහම මඟ පෙන්වාදී බෙන. එසේ නම් අපි ආහා අනුභව කරනකට පවා අප යම්කිසි පිළිවෙක් තිබෙන. දකුණනත් තමයි යොගණඩුවන. අපට වම්මත ආහාරපාන සඳහා යොදා ගැීමට තහනමක්ති බරෝ. අප ආහාරපාන අනුභව කරනොට සර්ුව බලධාරී දෙවියන්ගේ මයෙන් කියලා උස්රල්ල තමයි අප ආහාරපාන අනුබව කරඩුවුණ. අපි ආහාරපාන අනුභවරනකොට අනභව කළ යුතු හාර අුභව න කොළ යුතු හර කියලා ප්‍රබර්ධ දෙකක් තිබෙනවා ඒ අනුභව නොළ යුතු ආහාර අපි අනුභව කර නම් අපගේ ආධ්‍යාත්මික ජීවිතයට බලපාන යම්යම් සිද්ධීන් පිළිබඳව වාර්තා වෙනවා. ඒ සල්ක්ම අනගනය කරන්න ඕන මේ කිසිවක් අනුගමනයනො කරන්න නැහැ කියලා පුද්ගලෙක් නාමමාත්‍රි මුස්ලිම්වරේක් උනානම් හු දර්ුව බලධාරී දෙවියන්ගේ දදුෂ්ිෝනය මුස්ලිම්වරේක්ලොව. එසේනම් ඉස්ලාම් අසිපතකින් පතුරුවනු ලැබවානම්. ඒ මුස්ලිම් නෝන කේෙනා. බලහත්කාරෙන් ඉස්ලාම් දහමතුළට කැඳවාගනු ලැබවානම්. බලහත්කාරෙන් කැඳවනු ලබපු කෙනෙක් ඕහුගේ පුද්ගලික ජීවිතේ මේ කටයුතු ක්‍රියාත්මක කරන්න නෑ. ඒේනම් ඒ පුද්ගලයා මුස්ලිම් වරේක් බවට. රුබලධරි දෙවියගේ දුෂ්ටිකෝනයෙන් පත්ව නිනෑ එස නම් බලහත් කායෙන් කෙනකුව ස් ලිම් රයෙක් වට පරිවර්තිනය කිරීමෙන් සිදු පලක් නෑැ මුස්ලිම් නතාව, අටසය කෝටයක් අද ලෝකයේ ීවත්ව වන ජනකාය තුළ, කෝටි දෙසීියකට ආසන්න නයක් මුස්ලිම් ජනාව ජීවත්ව වන නම් ඒ කෝටි දෙසිය බලහත්කායෙන් ඉස්හ නන්ගමනය කරන පිරිස් නොව. එනිසා ආසිපතකින් ඉස්லாம்ම් පතුරුන් ලැබින. ඉන්දියාවේ වසර අටසියක කාලයක් ඉස්ලාමියය අධරජ්‍යයක් පැවත්ුණ. ඒ අවස්ථාවේද හින්දු ජාතිකයන්ගේ ඒ ආගම සම්පූර්ණයෙන්ම තුරන් කරලා ඉන්දියාව භාරත දේශය ඉස්ලාමී අනසකතුලට නතුකරගත්තිෙන. ඉන්දියාව මුස්ලිම් ටක්බවට පරිවර්තනය වුණේ නෑ මුස්ලිම් රාජ්‍යනායකවරු ඉන්දියාව වසර අටසයක් පාලනය කර. නමු ඉන්දියාව මුස්ලිම් ටක් බවට පරිවර්ණනය වුනේ නෑ. මෙතන යම්කිසි ප්‍රායෝගික සිදුවීමක් තිබෙනවා. අප කල්පනනාකර බැලිියුතු යම්කිසි කාරණාවක් තිබෙනවා. මියයි ස්ලාම් පවසා තිබෙන්නේ ඉස්ලාම් තවත් කෙනෙකුගේ ආගමික නිදහසට බාධ පමුණුවන්ඩේ නැහැ කියනක තමයි පළමුුවන මානවදයාව. නබිනායක තුමානන් වර ගමන් කරන අවස්ථාවේී. මුස්ලිම් ඕන ජතිකක් නැබනාකතුමාන් වෙත පමිනෙන. නබිනාකතුමාන් කියන්නේ ජධපතිවරයෙ ව බවට පත්නනාට පස්සේ. අපේරටේ ජනධීපතිවරුට තියෙන බලත්තලමොක්දගිල දන්නවානහැ. ඔුන් විශ්ාමය අවස්ථාවේ ඔවුට ලබදන්න ඕන ර ප්‍රසා ද වරදාන නොද කිය දන්නවා. මොන තරම් අධිරජ්‍යවාදී පාලකයන් වසෙන් මෑතකාලන ඇතකාලන ජනධීපතිවර ටියඇද කියනෙනකට දන්නවානි. විදාායක බලතලේ නැතිරනවා කියම දේශපාල බලය ලබාගෙන කවදාවත් විදායක බල නතිකරන්න නති නදීපතිවර ෙනැි දන්නවාන. නැබිනායකොතුමානන් කිස්තුවර්ස හයවන සියවසේ ලෝකයේ තුනෙන් එක භූමි භාාවගේක රාජ්‍ය පාලකෙක් නායකවරෙක්. අධි රාජ්‍යයක නායකවරයෙක්. සාමාන්‍යයෙන් ගමන් කරමින් අවස්ථාවේද මුස්ලි ඕන ජාතික පමිණ. නබිනායක තුමානන්ගේ ඉහළ උඩුකයේ එතුමානන් පැළඳ සිටි සලුුවකක් හිරකරමින් ඒ සලුවෙන් ගෙල හිරකරමින් නබිනායක තුමානන්ව තර්ජනය කරා. මොනවද තර්ජය මුස්ලිම් නොන ජතිගෙකි. අද වර්තමානයේ ජනාධපතිවරු පාර ගමන් කරන කොට අපි රථවාන කොච්චර තදබදයයක් තිබුණොත් ඇම් ියලන්සක ගිලන් රතක ඉඩකට සරසනාවගේ අපි රාජ්‍යනාක රට න් ර ඇතිවර ි. ඒකයි රටේ පවතින තත්වය. මානව නීති ප්‍රජාතන්ත්‍රවා නීති තාාර්ිමෙන්න්තු විදාායක ්‍යවස්ථාදායකය ගැන සියල්ලක්ම කතා කරන කතිකාවන කාල වකවානුවේ ජාතියන්තර ප්‍රඥපති මාන හිමිකම් වෙනුවෙන් ගොනදාගෙන තිබෙන කාලවකකාවානුවේ ජනාධීපතිවරයට අපි වහලුන් වසිෙන් සිටිින් වුන ත තබ සම්බන්ධයෙන්. එතුමානන්ම ගෙල සිර කරලා අහනවා ඔබ සතුව තිබෙන දන දේපරමට ලබදවු. ද නා තුනට නදේපලක්තිබුණන. එතුමානන්ට ගැන සඳන් වෙනවා. ඇතුමානන්ගේ ජීවිතය ගැන එතුමානන්ගේ නිවසේ. මාස තුනකට අකන්්ඩව ලිප මොලවනු ලබණි නෑ. ලිප මොළවනු ලැබූත් දින තුනට ලිප මොලවනු ලබන්නේිනෑ. ඉතාමත් දරිද්‍රතාවෙන් පහළම මට්ටමක ජීවත්ව වනු රාජ්‍යනග වක්තෘභාවය ලබනකොට එම සමාජයමට ද දනපත ෙක්ට. භක්ත්‍රරභාවයට පස්සේ දරිද්‍රතා මයිමටත් ඉතාමත් පහලින් ඉටපු කෙනෙකු බවට පත්වෙනවා. අහනවා රාජ්‍ය බාණ්ඩාගාරයේ තිබෙන දනදේපල දෙන්න කියලා. ස්ලාමිය රාජ්‍ය හණ්ඩාගාරයේ දනදේපලල්ලනවා නබනායකතුමානන් පෝසනවා මෝමට ලබා දෙන්න මුලින් මාගේ ගෙල සිරකර තිබෙන එක අතහරන්න ලිහිල් කරන්න. නැවතේ පුද්ගලය පෝසනවා මට ලබා දෙන්න නබිනාකතුමාන්මම ලබා දෙන්න අනිවාරෙන් මාගේ ගෙල සිරකිරීම නවත්වන්න නබිනායකතුමාන හ ඉඩරින්. හුගේ ඉල්ලීමට සවන්දෙන්. ඌ ඉල්ලා සිත්නදේ සෑන ප්‍රමාණයක් ලබා දෙන්න කියලා නබනායකතුමානන් වහමාන කරලා නබනායකතුමානන් කිනවා. මුස්ත්‍රීම් ඕෝන ජාතිකයන්ට රාජ්‍ය බාණ්ඩාගාරයෙන්, අතිවිශාල දන සම්බාරයයක් ලබා දුන්නා කෙතරම්දුරට පවසනවාදනම් අතිවිශාල එලුවන් ප්‍රමාණයක් ලබා දුන්න කියලා සඳහන් වෙනවා. එකන්නේේ කපොල්ලක් පිරෙන තරමට, එ1න් ලබා දුන්න කියලා තර්ජනය කරලා ගර්ජනය කර ඉල්වේ නබිනායකතුමානන්ගේ පුද්ගික දේපන නොවේ රරිදරතාවෙන් පෙළුණු ජනකොට්ටාසයක නියෝජතයෙක් තම ජනතාව වෙනුවෙන්, රාජ්‍ය බා්ඩ ගරෙන් ඉල්ලා සිටිය නබනනායකතු මුස්ම් මුස්ලිම් නෝන කෙනද කියලා බැල්ුවෙන ල්ලා සිත්න පුදගලයටටි බාද යුතු. මාගේ රාජ්‍ය පානය තුළ පුරවසියන්වසෙන් ජීවත්ව වන මුස්ලිම් නොන නාවටත් රාජ්‍ය බාණ්ඩ ගාරය අයිතිවාසිකම් තිබෙන එක ප්‍රකාශයට පත් කරා. මෙන්න මාන විත්තවාදී. නාකතුන් ව ඉදගෙන සිත්න අස්ථාවදදි ිත්‍රවර සමග ුදෙව් ජාතිකයකුගේ මල කදක් ඔසවාගෙන යනු ලබනවා. නබිනාක තු වහම නැගිට ආචාර කර. නැගිට සිටගත්තා. නබි මිත්‍රවරවානෝ නැබනායක තුමානන ඒ අන්නේ යුදෙව් ජාතිකයගේ මල කදක්. ඔබ තුමාන ඇයි නැිට ආචර කරන්නේ ඇයි නගිට ගෞරවේ පාත්‍ර කරන්නේ කියලා. බිනායක තුමාන එකම දෙ යහවේ එයත් ජීවයක් නොවේද, ආත්මයක් නොවේද. මේ ලෝකයේ ජීවත් වුණන ජීවයක් නොවේද. ප්‍රතිපත්ති මේ වසයෙන් අපි සම්පූර්ණයම පරස් පර විරෝධී ප්‍රතිපත්තියක ඉන්නේ. නමුත් මානවයා වසෙන් අපි සියලු දෙනාම එකම තලයෙන්නේ. මේදේ ප්‍රකාශ කරා නබිනා ක තුමාන ළඟ ජීවත්වුණනා යුදව ජාතික මෙහෙකරුවේ වැඩ කරා. වසර දායකට ආසන්න කාලයක් නබිනායකතුමාන ළ මුස්ලිම් ජාතික කකාරකම්. වසෙන් සේවය කරා වගේම තවත් යුදෙවජාතිකයකුත් සුළු කාලයක් සේවේයේ දුර. ඒ යුදෙවජාතිකයා මරනාසන්න මොහතටත්වෙන අවස්ථාවේදී නිනායක තුමානේ යුදෙවජාතිකගේ නිවසට ගිය. ගිල්ල අහනවා මොකක් ඔබේ තත්ත්වය කියලා විමසල බල නබිනායකතුමාන් අවසාන වසයෙන් තන් ගෙනාපපුඒ ධර්මි පනිවිඩ ලබාදනවේ ධර්මික සත්‍යය පනිිවිඩේ ඔබ පිළිගන්න ඔබට පරලොවේදී ජයග්‍රණය කරන්න පුළුවන් කියකිලා වාහමේ යුදව ජාතිකයාගේ පියා. ම දව ජාකන් ගන්නන්නේ ඇත අතීතයේ තියනෙ ඒ තිහාසේ මුස්ලිම් ජනතාවත් සමඟ අතිසෙන්ම වයිර කටයුතු කර ජකටස පරටතුළ යුදව ජාතිකන් නොමෙ ග පි දන්නන. නමුත් ඒ යුදෙව් මෙහෙකරුවාගේ පියා වහමතම පුතනුවන්ට අනකරනවා මොහම්මදත් පවසන දේට අවනත වගල ඇත්තුම පිගත්න පුදගලය පිගත්වන යුදව ජාතිකය නත් මොහම්මත්තුම කියෙ වා පිගන එක ලමට කිරු තේරුම්ගත්ඒ ජතර්ථවාදේ. ඉස්ලාම් දහම තුළත්. රවායේ ැකයක් බෙනවා අපට තිබවා අනිවාරය යුතුකම් පහත්. අප දෙවන් පනක් නැද යුතු දවියන් වන කිවක් නොැදී යුතුයි කියල ප්‍රතිපත්තියක් බෙනවා. අපි දියන්ට යාාත්ඥනා කළ යුතු කියල සලාතය කියල දෙයක් තිබෙනවා. ඊළට නෝම්ිකාලේි උපවාසේ රකිනවා. නෝම්බිකාලේ රාමසන්කාලේ උපවාසයේ රැකිනවා. ඊළඟට ජකාතේ කියල හජ්ජි කියල යතු දක්ව ජි කාල ම ප දැග මක්කම මේ ක්ටිය ස් ල න වස්ාවද. සකාාතය කියල ජකාතය කියන්නේ දනවතුගේ දේපලෙන්. ඔුන් දනත්වන් යම් සි සීමාවකට ඉහලින් නේ දේපල පවතිනවන ඔවුන් සතුව පවතින සමස්ත දේපලෙන් සේට දෙකා මාරක බද්ධක් රජයටගේ වියයුති. අපි සයටට අලේ ආදය බදක් දා නිසන කවරුද ගවන්න තේයට ගිනුම් දෙකක් තේරවාන ඇමතනම. බදු ගිනුමයි බදු නොවන ගිනුමයි බ ආද ද දෙපාත්මේතුවට යන ගෙනුම මේ ඇත්ත ගෙනු ආද පපත් දධ පාමේට නිලද රවටත්දන්න. බලිට ගම් පන්නවානේ කියලා. ඇයිඒමද ම රුපල් සිය කම්බ කරන අතලියක් රජයට ගෙවඩ කිවම සියට පනාකට අසන්න ප්‍රමාණයක්නේ කවුරුද්ගවන්න අන්තිමට සමස්තයක් කොසෙන් බන්න කොට රජයේේ බදු ආදාමයෙන් සියයට දායයක්කොත් එක තුවෙලාන අතලේගන්නේ ප්‍රතිසතාත්මකව විශාලයි. සමස්ත ආදායම් බදූ අයකිරීමෙන් සියයට දහයක්වොත් සපිරිලාන. ඇයි නිකරනේ බදවා. ටකා රපියල් උපියල් සයටට අනුවහතාමාරක් ම ටයිති දෙකකාමාර රද පියල් දෙකාමාරක් රුපියල් සයක ද ප්‍රශ්න ම. මෙවැනි සකකාත් කියල අරමුදලක් තිබුණා. මේ සකත් කියන ද අනිවාරය වනි මුස්ලිම් ජනතාවට. මුස්ලිම් ජනතාවගේ දෛනික ඔවුන්ගේ ජීවිතය ඔන් ඉටු කළ යුතු යුතුකම්වල එකක්. නමුත් ඒ සකාත් අර මුදල වියදම් කරන පිරිිස් කෞද් දෙ කල සුද්ධව කරවාණ සඳහන්කර. ඒ පිරිසසාතර. මුස්ලිම් නොන ජාතිකයන් පිරිසක් වසයෙන් සඳන් වනවා. අනිවාරෙන් ඒ සකාතරමුදල ැස් කරන්නේ මුස්ලිම් නතාවගින්. ඒක වේදම් කළ යුතු කණ්ඩයම් අතක් සිටිනවා ඒ අටෙන් එක කණ්ඩායමක් බල් මු අල්ලපතුල් කුලූබ සිත් ආකර්ණය කරු ලැබියේතුවයි ස්ලාම් මුස්ලිම් සමග ලෙංගතුව කටයතු කරන ලෙංගතුව කටේතු කර ැති නෙක්ට සල්ලි දතුමකම සල් රන්න්න නොග ල ලෙංගතුව කිටතුුව. අසල් වැසියන් වශයෙන් ජීවත්වෙන අවස්ථාව දී. ඔහුන්ගේ අඟ හිඟකම් අඩුපාඩුකම් නැති බැරිකම් දුර්වලතාවන් සියල්ලක්ම අපි දැන සිත්න විට. අපි පමණක් සම්පූර්ණයම කුසවල් පුරාාව පුරවාගෙන ජීවත් වට බැරි නිසා. එවැනි සමීපොව කටයුතු කරන අපත් සමඟ සුහදව කටයුතු කරන පිරිසට එක කොටසක් ලබා දයුතු ඉ කියලා ස්ලාම් දාම පසනවා. එක කොටසක් යැන අටැෙන් එකක් නෙමේ. මාසතුව සකත් අරමුදල රුපියල් ලක්ෂයක් තිෙනවන. ඒ කණ්ඩාය මටෙන් එකකොටසක් මුස්ලිම් නෝන ජනතාව නිසා මුස්්‍රිම් ෝන ජනතාවකෙන් එක පුද්ගලයෙක් කොතෝරාගෙන ඒ රුපියල් ලක්ෂේ මට ලබාදෙන්න්න පුලුවන් මීටත් වඩා අපි ගවේශනය කරපු මානවදයාවක් නෑ. කිසිදු ආගමක තම ජනතාවට අනිවාර්ය කරපු ජම ජනතාවෙන් තම ආගමිකයන්ගෙන් අයකරුණු ලබන මුදල්වලින් වෙනත් ආගමිකයෙකුට ලබාදිය යුතුයි කියලා අනිවාර්යෙන් නියම කරලන. පොදුවේ කියීන ඕනම කෙනෙක්ට මනුස්්‍යයන් වශයෙන් කටයුතු කරන්න. දන් පින්කම් කරන්න කියෙලා කියකිනවා. අනිවාර්රයෙන් රැස් කරලා අනිවාර්යම දේතුයික සඳන් රන්න. ඉස්ලාම් මේකයි පවසා තිබෙන්නේ. නමුත් අපේ සමාජය විපරයාසයන් තිබෙනවා. මේකට හේතුව විශේෂයම දේශපාල නායකවරු. ඒ දේශපාල්‍යවරුන්ගේ ක්‍රියා කලාප. වේලු පිල්ලේ ප්‍රභාගරන් යපනයේ ප්‍රමුඛව ස්්‍රී ලංකාවේ ඉතා විශාල භූමිභාගයක් වෙන සස්ව පාලනයක් ලබාද ල්ලා සින අස්ථාවද ඊලාම් ්‍රාජ්‍ය බවට පත්රන්න කිය ඉල්ි කරනකට. ෙම් නතාවත දේශපල් යකවරනැගට ලකිව අපිටත් පරිපාල දිස්ත්‍රි කෝන ගල. ්‍රාගරන්ටත් මලපෙන්න්න සාමාන්‍ය ජනවි වාහරෙන් පවසවා. අපි මෙච්චර අර කල පත්තල අවුරුදු ගානක් ප්‍රකාශ කරලා දේශපාල නායකවර බිහි කරලා නියෝජිතියන්ු පත්රලා රාජ තාන්තික මට්ටමේ කටයුතු කරලලා ජාතියන්තර සබදතා ගොඩ නාගෙන අපි මේ එල්ලීමක්කි දිරිපත් කරනොට ඹබල කොහෙන්දෝ ඇදදිලට හිලා එක පහටමේ ඉල්ලින්වට සරි සමාන. ල්ලිමක් කිරිපත් කරනවා කියන්නේ අපේ ඉල්ලිීම හැල්ලෝට ලක් කිරීමට සමානයි. ඒ ඒදා මුස්ලිම් දේපාල් නායකරේ එල්ලීමට හේතුවත් ප්‍රභාගරන්ගේ ඉල්ලීම හැල්ලවෝට ල කිරීමක් කියක තියනවා. නමුත් එවැනි තත්ත්වයක් තිබෙනවා. මුස්ලිම් දේශපාලල් නායකවරුන් තම තමන්ගේඒ දේශපාලන ක්‍රියා කලාපය තුළ යම් කිසි අසතුු දායක තත්වයක් මුස්ලිම් නොන ජන සමාජය තුළ උදාකර තිබෙනවා. ඒ එ එම දේශපල් නායකරම සිද්ධරන දෙයක් නමුත් මුස්ලිම් ජනතාව කරනකොට විශේස බැල්මක් යොමේෙනවා. ඒ නිසා මුස්ලිම් ජේසපල් නායකරල පව ඉතා ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු. නමුත් ඒේදේ සිද්වනීන. මුස්ලිම් ආදමිකනායකවරු. අපේ ආදමි නකර ස්ලාමය දහම පනිිවඩිය තුළල තිබෙන යතාර්ථවාද පනිවිඩේ මොකදගේ නේ මජනතාව භාගත කරනවට වඩා. කරේමොකද්ද කිබුල් කද්ළු හෙලනයකයි කිසිදු පදනමක් නැතිව. අපි අන්‍ය ජාතිකයන් සතුටු කරනවයි කියලා යම් යම් දේ පවස් පවසන. ඉස්ලා මුස්ලිම් ජනතාව වසෙන් අපට පහන් දැල්වීම හෝ දල්ුවපු පහනක් එසවීම මහෝ අපට තානම් මුස්ලිම් බොරුන් වසේ. ගිනි ඇදහීම අපට තානම්. ඒ ඇදහීමේ චේතනාව තිබෙනවද නැද එවැනිවූ ක්‍රිය කලාපොලට නියල්ට බෑ. නමුත් අපේ ආගමිකනනායකවරු මුස්ලිම් ඕන ජාතිකයන් සතුට පත්ව නම් ඕනෑම දෙද කරන්න සූදගෙනලගීම. අපි දරන ස්ථාවරේක ස්තීරව සිටින් ඕන නමුත් තවත් කෙනෙකට ේ අනිවාර්රෙන්ම. බල ොැටවිය යුතු. නිර්මාණ සමාන්ස අනුභව කරව පිරිසින්නවා. නිර්මාසකනට කෙරම් බලෙරුවත් ඔහු මාන්සාහරන බෝව කරන්නෑ. ඒ ඔහුගේ අන්තවාදයක් කියලනම සලකනෑ හුගේ ප්‍රතිපත්ති ස්තීරභාවයක් වසෙන් ම සලකඩු. ඔහු ධරන ප්‍රතිපත්තිේ ස්තීරව සිත්නවා. ඔහු නම්්‍යශීරී වනේනෑ. මගේ මිත්‍රකම වෙනුවෙන් මගේ මුනිච්චාව වෙනුවෙන් ඔහු තමන්ගේ ප්‍රතිපත්ති අතහැරල දුන්න නෑ. එහෙම කියලා ඔහු ප්‍රචන්්ඩකාරීන වී යුතුයි. ඕහ අන්තවාද මයිමකට නොයා යුතුයි. ඕහු අපත් සමග සරලව සුහද ඇසුරු කරණ් ඕන. මේයි පදනම. මේ පදනම අරියට වටා ලුගත්තු නිසා. මුස්ලිම් ජනතාවේ ආධ්‍යාත්මික නායකවරු සැබෑ පණි විඩිය මොකක්ද කියලා කිවෙන. ඉස්ලාම් ධර්මය ලංකාවට ඇල්ල වසර දහක් කියලා අපි කවේශණය කරලා පර්යේෂණය කරලා ඔයා ගත් අපිනිමයි. ලෝනා දේවරාජා මහත්මිය තිහාසේ පිළබඳ මහාචාර්යවරයක් අපවත් වෙලා ඉන්න ඒ මහාචාර්යවරිය. ්‍රී ලකාව ස්ලිම් බරු කියලා හස්්‍රේක තිහාසි කියල පොතක් ලිවා. සාක්ෂි සාධක සපේලා. සහස්්‍රේක කාලයක බිජීවත් වුණා. නමුත් සුද්ද වූකුරවාණය පරිවර්තනය ලංකාවට ඇවිල්ලා අවුරදුව හැත්තාවක්වත්න. එක එන්නේ මොකදද වක්්‍රාණු කාරව වස්සර නමසීයක ආසන කායක් දීවත් ව මුස්ලිම් නෝන ජනතාව සුද්දව කරුවන් තිය ොක්ද කිය දන්න තු මුස්ලිම් නතාවත් සම ඇරු කර ො කිය කියවීම. ්‍රි න නතාවගේ චරිත්‍ර වාර්ත්‍ය සස්කති වලට ගැලපෙන ආකාරේ මුහුන් අලුතින් සංස්කෘති බි කරගෙන ඔහු ජීවත්වමින් ඉදල තිබෙනවා. කෙටියෙන් පවසනෝන රඟපෑමක්. නාට්‍ය සදර්ශනය. මේ නාට්‍ය කලාපිට එපා. මේ නාට්‍ය සදර්සන ඒපා යතාර්ථවාද තත්ත්වේ පැහදිලි කරලා කියනකොට අන්න ඔබෝධ කරගන යා මුස්ලිම්බරෙක්ට කයි යාගගේ තත්ව. මේකයි යාගේ මතය, මේකයි යාගේ ස්ථාවරේ ඕත් සමඟ පින්ඩෝන සීමාව මේකයි. ඕත් සීමාව? තික්‍රණය නොළ යුතුයි ඔහුත් අපේ සීමාව අවබෝධ කර ගණ්ඩ ඕන. අපේ තත්ව මහජතතිය වසෙන් බෞද්ධ ජනතාවගේ හෝ ක්‍රස්ති්‍යාන ජනතාවගේ හෝ ඉදු ජනතාවගේ හෝ මට්ටම මොකද සීම මොකද කියෙන එක වටහගෙන ඔවුත් කටයුතු කරේ කියලා අන්‍යෝන්‍ය වසයෙන් අවබෝධයක් ඇතිවුනාා නම් සක්තිමත් සාජීවනයක් අපට ගොඩ නැගී තිබෙන්නට තිබුණ. නමුත් ඒදේ සිද්ද වනේ න තිනිසා මයි එක එක පුද්ගොලයෝ බිහිවෙනවා එක එක කාලට එක එකවා කියනවා. मක්ද ධන්තිමට මුස්ලම්වරු පනිවිඩය කියන එක ටත් දර්නැතිතත්ව ඇතිවුණ. එබැවි ස්ලාම් මානව හිතවාදීව කටයුතු කරපු සැබෑ සහජීවනයක් සක්තිමත්ව පිහිටුවපු ආගමක් වසෙන්, ඉස්ලාමය යම් පද යම් පනිවිඩයක් ලෝකයාට ලබාදී තිෙනවා ඒ සම්බන්ධෙන්. නැත්නම් ඉස්ලාම් තුළපවතින වෙනත් කාරණ සම්න්ධයෙන්. එසේ නැත්නම් මුස්ලलिිම් ජනතාවයෙන්. පැතුව තිබෙන යම් ම් අඩු පාඩ දර්ුවල තිබෙනව වනම් ඒ සම්බන්ධය. අපේ ආදමිකනායකර දේපාලන නාකර ධ්‍යාත් නායකර අතර පවත යම් ගැටලුක් ගත ත්ව න් ර පිඳුව නැත්නම් අප පිළිබඳුව. යම් කිසි සැකයක් ප්‍රශ්නයක් තිබෙන වනම් ඒව යොමු කරන්න. දැන් උසි කෙනෙක්ට බණනි ෝන කියලකවද ඉතල දීන. මෙ අවස්ථාව මම තරවෙරන්න දැ මන ආාධන කරලදහිද. තරාවෙරන බනින්ඩ පොට්ටක් දිව සා රගට මමාරනත් මහහින්න. හන්්ඩ ොලන්ගේ හිතේ තියන ඒ ෝප දැන් ප්‍රදර්ශනයෙන්ඩඕනු. ප්‍රශ්නයක් වසේ නඒවා යොම වනාම මේක ස්ථාවරය මේමයි තිබෙන්නේ මේමයි අපි කරන්නේ මේනි සතමයි මේක සිද්ධවෙලා තියන නත්නම් වරදක් තමයි සිද්ධවෙලා තිබෙන්නේ ඒද නිවැරදි කරගන්න අන්න අප අතර සැබෑ සහදදරත්වය ඇති වෙනවා. ඒක ගොඩනාදාගන්ඩ අවස්ථාවක් වසයෙන් තමයි දේශනයට පස්සේ පැනයට පිළිතුර කර දමි. ප්‍රශ්න හන්ඩ පිළිතුර පි ද පිග පිගට තුල. පිරන ථාවරේ මකක්ද කියනක හැදිලි කරන්න. ඒ පිළිබඳ අපි සාකච්ඡාමම පවත්තල සාජීවනය සක්තිමත්වින් ඇතිකරගෙන සක්තිමත් බැඳීමක් ඇතිකරගෙන අපි මේ සභාවෙන් විසිර ගියානම්. ඒයි අද කාලීන වැඩ සටානක්කා යුතුකම බවට පත්වන්න. ඒ සඳහා ඔබට අවස්ථාව ලබාදමින්. ඔබේ සිතේ පවතින ඕනෑම ප්‍රශ්නයක් ඕනෑම විලාසයකින් ඕනෑම මුණුවරකින් ඕනෑම බා ප්‍රයෝගයකි, ඔබට යොමු කරන්නට පුළුවන් කියන එක විම අවස්ථාවේදී. විවෘර්ත ඇරයුමක් වසෙන් ඉදිරිපත් කරම මාන හඩවවා. ඔබේ ප්‍රශ්න යොමුවනක් ඒ ප්‍රශ්නලට පිතුරු සැපීම සඳහා. මේ වැඩටන මුලිම් ජාතිකයන්ට මේ මුස්ලිම් නොවන අපේ සහෝදරවරන් වෙනේ ඇනිස අපේ කට්ි අපේ ආගමේ තිය ආර ප්‍රශ්නය ප්‍රශ් කනක අහන්ඩප ඒ මුස්ලිම් නෝන ජනතවතේ අපි බැඳීම ඇතිකරඩ මේ ඇතිකර නිසා මුස්ලිම් නෝන නතාවටම මේ සභා විවෘත කරලා මානි හන්ඩ වනවා.